ආශි සිරිවර්ධන ඇය දැක්ක පමණින් මගේ සුන්දරත්වය ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. ඇය තරමටම සුන්දර ලස්සන යෝතියක් රංගන ශිල්පිනියක් ලෙස වගේම වෙළඳ දැන්වීම් ගණනාවකටම පෙනී ඉන්නේය. පෞගේ දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් එක්ක එකතු වෙමින් ඇගේ රූ රහස් ගැන මෙන්න මේ විදිහට තමයි කතා බහට එකතු වෙලා තිබුණේ. ඔච්චර ලස්සනුනේ කොහොමද පාෂි? හැමෝම මාව දැක්කහම අහන්න ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඇත්තටම මට ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන්නේ මගේ අම්මයි තාත්තයි ලස්සන නිසා මමත් ලස්සන වෙලා ඉපදෙන්න ඇති කියලා. එහෙම කිව්වහම සමහරු පිළිගන්නේ නැහැ. මම කියන්නේ ඉතින් ඇත්ත. ගොඩක් ලස්සන නිසා පුංචි කාලේ ඉඳලම ලොකු වටිනාකමක් ලැබුණා කියලා හිතනවද? ඔව් ඒක එහෙම තමයි. පුංචි කාලේදී මට මතකයි පාසලේදී හැමෝම මට කිව්වේ බෝනික්කි කියලා. ලොකු පන්තිවලට එනකොට දකින අය කියන්න ගත්තා ප්‍රීති සින්ටා වගේ කියලා. පුංචි කාලේ ඉඳන් මේ වෙනකල්ම ලස්සන කියන වචනේ මං හැමෝගෙම අහගත්තා. ඒ ගැන නම් ඉතින් සතුටක් තමයි තියෙන්නේ. ලස්සන නිසා ආඩම්බරයක් හිතට දැනিলা නැත. තවම එහෙම දැනিলা නැහැ ඉතින්. මොහොතක් ගානේ වයසට යන ගඳ ගහන කුණු වෙන ශරීරයකට ආඩම්බර වෙන එක උදා වෙන එක නම් අනුවණකමක් කියලායි මම හිතන්නේ. ලස්සන කියන දෙයට වටිනාකමක් ලැබිලා තියනවා කියලා ඔබ විශ්වාස කරනවද? මෙහෙමයි මං හිතනවා. ලස්සනටත් වඩා මේ ලෝකෙ කෙනෙක්ට තියෙන්න ඕනේ බුද්ධිමත් බව කියලා. ගොඩක් ලස්සන නොවුනත් බුද්ධිමත්ව තීරණ අරගෙන තව කෙනෙක්ට කරදරයක් නොවි විනයානුකූලව ජීවත් වෙන්න පුළුවන් නම් මතු පිටින් ගොඩක් ලස්සන නොවුනත් ඒ වගේ කෙනෙක්ට ලොකු වටිනාකමක් ලෝකෙ ගොඩනැගෙනවා කියලා මං හිතනවා. කාන්තාවක් විදිහට ඔබ හදවතින්ම ලස්සන වෙන්න මොනවාද කරන්නේ? මනසින් උසස් මිනිසුන් විදිහට අනිත් අයට මෛත්‍රී කරන්න පුළුවන් නම් ධනාත්මක සිතුවිලි වලින් නිරතුරුවම ලෝකය දකින්න පුළුවන් නම් තව කෙනෙකුගේ හිතක් රිද්දන ලෝභකමක් දැනෙනවා නම් මං හිතනවා ඒ තමයි අපේ සුන්දරත්වය හදවතින්ම ආරක්ෂා කරන මෙවලම වෙන්නේ කියලා. වර්තමානයේදී ඔබ ඔබේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න මොනවාද කරන්නේ? ශරීරයට හිතකර කෑම ගන්න එකයි වතුර ගොඩක් බොන එකයි ව්‍යායාම් කරන එකයි තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. ඊටත් අමතරව මං හැමතිස්සෙම ආහාරයට ගන්න උත්සාහ කරනවා ලෝකයේ තියෙන ගුණාත්මක භවෙන් වැඩිම කෑම වර්ග. ඒ වගේ කෑම පිටරටවල නම් ගාණ අඩුයි. ලංකාවේ නම් වැඩිම මිලක් හිමි වෙන්නේ හොඳ කෑම බීම වලට නිසාම හැමෝටම ගන්න අමාරුයි. මම එක ගැන හිතලම හැම පැහැයි ලස්සනට තියාගන්න ඕනි කියලා හිතලම ගන්න කෑම තමයි බ්‍රොකෝලි ඒත් එක්කම ඇස්පගරස් නිවිති වටක්කයට ආමන්ඩ් ඒත් එක්කම රටකචු ග්‍රීක් යෝගට් බතල වගේ දේවල් ආහාරයට ගන්නවා. බේරිස් වර්ගත් හමුට හිත කරයි. ඔය වගේ දේවල් මම හිතලම ආහාරයට ගන්නවා. අනිද්දේ තමයි මං සීනි පාවිච්චි කරන්නේ නැහැ. මාත්‍රාවේ වගේම සීනි ශරීරයට අහිතකර නිසාම මම තේකක් කිරි එකක් බිව්වත් පළතුරු විශේෂයක් හැදුවත් සීනි එකතු කරන්නේ නැහැ. සීනි වැඩිපුර ගන්නකොට හැම ඉක්මනට වයසට යනවා. රැලි ගහන්න බලනවා. ඒ වගේම තමයි ඒත් එක්කම වයසට යනකොට බොන ඕන රෝග වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න ඕන නිසාත් සීනි ගන්න පුරුද්දෙන් ඈත්ලා ඉන්නවා. ඔබ ව්‍යායාම කරනවද? ඔව් පුබුදුගේ මගේ ජීවිතයේ කොටසක් තමයි ව්‍යායාම කරන එක. කොරෝනා ප්‍රශ්න නිසාම දැන් ජිම් යන්න බෑ. ඒ නිසා වෝකින් පාත් එකකට ගිහිලා කිලෝමීටර් 6ක් විතර දවසට ඇවිදිනවා. පහුගිය ලොක්ඩවුන් කාලෙදී එළියටවත් යන්න බැරි නිසාම අපි දෙන්නම ගෙදර ඉඳගෙන යෝග ව්‍යායාම කළා. ඇතරම යෝග ව්‍යායාම කරන්න පුළුවන් නම් ඇඟත් කෙට්ටු වෙනවා. හමත් පාට වැටෙනවා. මුණත් ලස්සන වෙනවා. ආලේපන මොනවද කල්වන්නේ? දවසකට මගෙන් මාව දකින්න ගොඩක් අය අහනවා ඉන්ජෙක්ෂන් එකක් ගහනවද පෙති බොනවද සුදු වෙන්න මොනව හරි බොනවද ලස්සන වෙන්න කියලා. ඇත්තට මේ වගේ කිසිම දෙයක් නම් මං කරලා නැහැ. මාසෙකට දවසක් සැලොන් එකට ගිහිල්ලා ෆේෂල් එකක් දාගන්නවා. ඊට අමතරව කැමට ගන්න හැම පළතුරක්ම වගේ මූණේ ගාගන්න පුරුද්දක් මට තියෙනවා. මම කන්න කැමති පළතුරු තමයි ගස් ලැබු. ඉතින් ගස් ලැබු මූණේ ගාන එක මම නිරතුරුවම කරනවා. මම හම්බ වෙන්න ඉන්නකොට අම්මා වැඩිපුරම කාලා තියෙන ගස් ලැබු. ඊට අමතරව බෙලි කොමාරිකා වගේ දේවලුත් මූණේ ගානවා. කොණ්ඩෙ වෙනුවෙන් මොනාද කරන්නේ? ඉස්සරින්දලම අම්මා තමයි තෙල් සාත්තු කරලා කොණ්ඩ ලස්සනට තියාගන්න මට උදව් කරන්නේ. නිවාඩු වෙලාවට ඔලිව් තෙල් වලට විටමින් E කලලක් දාලා පත් කරලා ඔළුවේ ගානවා. දැන් නම් මම ඔළුවට පාවිච්චි කරන්නේ සුදු පොල් තෙල්. සුදු පොල් තෙල් හිසකෙස් වලට ගොඩක්ම හොඳයි. මුළු ලෝකෙම පිළිගත් කතාවක් ඒක. ලෝකේ දැකපු ලස්සනම කාන්තාව කවුද? හදවතින් ගුණ වලින් වගේම මගේ ඇස් දෙකට මම දැකපු සුන්දරම ලස්සන කාන්තාව තමයි මගේ අම්මා. ඇය තමයි මට මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා. ඩයන කුමරිටත් මම ආසයි. ඇයට සමාන කළ හැකි රුවෙන් මෙන්ම ගුණෙන් පොහොසත් අය ලෝකේ තවමත් නැති තරම්. ඔබ ලස්සන නිසාමද ශේෂ්ඨයට එන්නේ? මම හිතන්නේ ඒක එහෙම තමයි. මොකද අවුරුදු පහේදී තමයි මාව දැකලා කැලෙන්ඩර් එකට අරන් තියෙන්නේ. ඊට පස්සේ වෙන දැන්වීම් 10කට විතර පුංචි කාලේ පෙනී ඉඳලා තියෙනවා. ළමා රංගන ශිල්පිනියක් ලෙස අතරංග පෑමේ නිරත වුණා. ඊට පස්සේ මම නැවත ශේෂ්ඨයට එන්නේ 2016 වර්ෂයේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලැබුවාට පස්සේයි. මාව තවත් ප්‍රසිද්ධ වෙලා ගොඩක් ජනතාව අඳුනගත්තේ NSBM විශ්වවිද්‍යාලයේ පැවති අවුරුදු කුමරිය තරගාවලියෙන්.
ජයග්‍රහණය ලැබීමත් එක්ක ඉතින් මේ සියලු කරුණු කාරණාවල එකතුවකින් තමයි මම අද මෙතන ඉන්නේ මේ වන විට වෙළඳ දැන්වීම් 30කට වැඩි ප්‍රමාණයකටයි චිත්‍රපට 4කට පමණ රංගනයෙන් පෙනී ඉඳලා තියෙනවා රංගනය අධ්‍යාපනය කරන ගමන්ම මම පුංචි ව්‍යාපාරයකුත් කරගෙන යනවා මාෂි කැෆේ කියලා සුන්දරත්වය නිසා බොහෝ දුර පැමිණි ඔබට මොනවාද හිතෙන්නේ මම බෞද්ධයෙක් විදිහට මං හිතන්නේ මේ පෙර ආත්මවලදී කේන්ති නොගත් කෙනෙක් විදිහට ඉඳලා ඇති මේ ආත්මෙ ලස්සන වෙලා උපදින්න කියලා ඊට අමතරව ඉතින් හොඳ විදිහට අවංකව කාටවත් කරදරයක් නොවි ජීවත් වෙන්න පුළුවන් නම් හදවතින් සියලු සත්වයන්ට මෛත්‍රී වඩවා ජීවත් වෙන්න පුළුවන් උසස් මනසක් ගොඩනගා ගත්තොත් මං හිතනවා ආය උපදින ආත්මවලදීත් යහපත් ආත්මයක් ලැබෙවි කියලා අපි කරන හොඳ නරකයි අපිට නිරතුරුවම ලැබෙන්නේ කියලා මං විශ්වාස කරනවා විලාසිතා කිරීමේදී ඔබ සැලකිලිමත්ද ඔව් සැලකිලිමත් වෙනවා සැහැල්ලුව චාම් බව සරලකම අනුව තමයි මං කොයි දේ තැනට ගැලපෙන විදිහට ඇඳුම් තෝරගන්නේ ගවුම් වලට ගොඩක්ම අසයි පුංචි කාලේදී ඉඳුවව ලස්සනට තියන්න අම්මා කරපු දේවල් එහෙම ඔබට කියලා තියෙනවද ඔව් කියලා තියෙනවා ඉපදෙනකොටත් ගොඩක් ලස්සන නිසාම ඒ ලස්සන තවත් වැඩි කරගන්න මාස කිහිපයක් යනකල්ම අම්මා ඔලිව් තෙල් ඇඟේ ගාලා තියෙනවලු ඊටත් අමතරව ආයිබ්‍රෝස් වල ස්පී හට වල ඔලිව් තෙල් ගානවලු ඊට අමතරව ඉතින් ඉපදුන දවසේ ඉඳලම මේ වෙනකල්ම හොඳම දේවල් කන්න බොන්න දීලා මාව ලස්සනට තියාගන්න මාව නිරෝගීව තියාගන්න අම්මා නිරන්තරයෙන්ම වෙහෙසනවා තාත්තා ඉතාලියේ රැකියාව කළත් පුංචි කාලේ ඉඳලා ඉතාලිය යනවා ඒ ගියාමත් ඉතින් හොඳ දේවල් කන්න බොන්න දෙන්නේ අපි තවත් ලස්සන කරන්න ඕනි කියලා ඉතින් අම්මයි තාත්තයි දෙන්න නිසාම තමයි අද මෙහෙම ඉන්නේ කියලා හිතෙනවා හැමදාමත් ඒ දිනට මම පින් දෙනවා කියලායි අය අවසානයේ පවසලා තිබුණේ අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.